යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ විශ්වාකර්ෂණ නීතිය පිළිබඳ පස්වන වීඩියෝ එක මගේ වීඩියෝස් බලලා subscribe කරලා like කරලා comment කරලා මගේ මේ උත්සාහය යගේ කරපු ඔයාලට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කර සිටිනවා ඔයාලගේ මේ ආදරණීය වචන තමයි මට ශක්තියක් වෙන්නේ මට විතරක් නෙමෙයි අපි ඕනම කෙනෙකුගේ උත්සාහයක් යහපත් දෙයක් පුංචියට හරි අපිට පුළුවන් විදියට අගය කළොත් ඒ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා අපි වෙත ආපසු ගලාගෙන එනවා ඒක තමයි මේ විශ්වාකර්ෂණ නීතිය මගේ channel එකට අලුත් අය ඉන්නවා නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙමු කියලා ආදරෙන් ආරාධනා කරනවා විශ්වාකර්ෂණ නීතියේ ක්‍රම බොහෝමයක් තියෙනවා ඒ එක් එක් ක්‍රමයන් අපගේ විවිධ අරමුණු සඳහා අරමුණු වල ස්වභාවය අනුව භාවිතා කරන්න පුළුවන් මීට කලින් මම 369 සහ 555 මෙතෙක් ගැන කතා කළා ඒ වීඩියෝ බලුවේ නැත්නම් description එකේ ඒ වීඩියෝස් වල link දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් අද අපි කතා කරමු අපේ චිත්ත ශක්තිය ඒ වගේම ධනාත්මක ශක්තිය හා විශ්ව ශක්තියේ බලයෙන් අපිට අවශ්‍ය දේ අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් ඉතාමත් වැදගත් බල සම්පන්න විශ්ව ටෙක්නික් එක පිළිබඳව තමන්ට අවශ්‍ය දේ වෙන පුද්ගලයෙකු ලවා කර ගැනීම සඳහා යම් ආකාරයකට එම පුද්ගලයන්ගේ ක්‍රියාවන්ට බලපෑමක් කරන්න අපි අපේ අධිකම්පන ධනාත්මක ශක්ති තරංග යහපත් චේතනාවන් හා චිත්ත රූප යොදා ගැනීම මෙම ක්‍රමයේදී සිදු කරනවා මේ ක්‍රමය කරන්න කලින් ඊටම වැදගත් දෙයක් තමයි මේදී අපේ චේතනාව ඊටමත් යහපත් විය යුතුයි අපි බලාපොරොත්තු වන දෙයින් වෙන කාට හරි පුංචිම හෝ අයහපතක් වෙනවා නම් කරුණාකරලා ඒ දේ ඉල්ලන්න එපා එතකොට අපේ ভাইබ්‍රේෂන් එක නෙගටිව් වෙනවා ඒ වගේ දේවල් වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ මේක අපිට අපි කැමති ආදරය ලබා ගන්න තරහ වුණ කෙනෙක් නැවත යාළු කර ගන්න තමන් රැකියාව කරන ස්ථානයේ ප්‍රධානියාගෙන් ප්‍රශංසා උසස් වීම් ලබා ගන්න මේ වගේ යම් කිසි පුද්ගලයෙකුගෙන් යම් දෙයක් සිදු කර ගන්න භාවිත කරන්න පුළුවන් ඒ වගේම මේක ආදරය වෙනුවෙන් කරනවා නම් මං කියන්න කැමති ඔයා ආදරය කරන කෙනෙක් නෙමෙයි ඔයාට ආදරය කරන කෙනෙකුයි ඔයා ජීවිතේට ලං කර ගන්න ඕනි ඒ නිසා ඔයා ආදරය කරන කෙනෙක් ඔයා ආස කරන කෙනෙක් අරමුණු කරලා මෙම ක්‍රමය කරන්නේ නැතුව හැම වෙලාවෙම Tamange ආත්මීය සහකරු සහකාරී අරමුණු කරලා මේක කරන්න මතක තියාගන්න මොනතරම් සම්බන්ධතා ඇති වුණත් අවසානයේ අපි නවතින්නේ අපේ ආත්මීය සහකරු එහෙමත් නැත්නම් ආත්මීය සහකාරිය ළඟ ඔයා ඔයාට ආදරේ නැති ඔයා විතරක් ආදරය කරන කෙනෙක් වෙනුවෙන් මේ දේ කළොත් ඒ ඇතිවන බැඳීම සාර්ථක නොවෙන්න පුළුවන් අදහස් හා ගතිගුණ නොගැලපීම හින්දා ඒ සම්බන්ධතාවයෙන් දෙන්නටම අයහපතක් වෙන්න පුළුවන් ඒ වෙලාවේදී ඒ වෙලාවේදී ඒ දේ ලැබීම ඒ මොහොතේ සතුටක් වෙන්න පුළුවන් දිගින් දිගට සම්බන්ධතාවය තියාගෙන යද්දී අදහස් ගතිගුණ අහසට පොළොව වගේ කියලා දැනෙද්දී ඒ ඉන්නේ තමන් හිතපු කෙනා නෙමෙයි කියලා දැනෙද්දී ඒ සම්බන්ධතාවේ පා වෙනවා ඒ වගේම ජීවිතේ පවා පා වෙනවා ආදර සම්බන්ධතාවලදී ගොඩාක් සිය දෙවිනසා ගැනීම සිදු වෙන්නේ මෙන්න මේ හින්දා අපිට යම්කිසි බැඳීමක් හින්දා ඇතිවෙන්නේ මානසික පීඩාවක් නම් එවැනි බැඳීම් ඇති කරගන්න උත්සාහ කරන්න ඕන නෑ අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ මිනිස් භවය බැඳීමක් හින්දා මානසික පීඩාවෙන් අසතුටෙන් ගෙවිලා යනවා නම් ඒක හරිම අපරාධයක් මේ අපේ පෙර පිනකට ලැබුණු මිනිස් භවය සතුටින් යහපත් මිනිසෙකුසේ ජීවිතය ගත කරන්න ඕනි ඒ නිසා තමන් රිදවන තමන්ට නොගැලපෙන බැඳීමක් වෙනුවෙන් ඔයා මහන්සි වෙන්න කැප වෙන්න උත්සාහ කරන්න එපා ආත්මීය සහකරෝ සහකාරිය කියලා කියන්නේ ආත්මයක් ආත්මයක් පාසා පතාගෙන තමන් වෙනුවෙන් එන කෙනා ඒ නිසා හැම වෙලාවකදීම ආදරය වෙනුවෙන් මේ දේ කරනවා නම් ආත්මීය සහකරෝ සහකාරිය අරමුණු කරලා කරන්න පුරුදු වෙන්න
දැන් තමන් ආදරය කරන කෙනා නාමිකව හෝ රූපෙන් එයාව අරමුණු කරන්නේ නැතුව ඔයාට ඔයාගේ ආදරය ඉල්ලන්න පුළුවන්. එයාගේ නමක් කියන්නේ නැතුව, එයාගේ මූණේ පැහැදිලි ඡායාවක් නැතුව, එක්ක එයා පිටිපස්ස පැත්ත හැරිලා ඉන්නවා, يعني මූණ නොපෙනෙනවා විදිහට හිතලා අරමුණු කරන මේ ක්‍රමය ඔයාට සිදු කරන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. ඒ වගේම දැනටමත් සම්බන්ධතාවයක් තියෙන අය අරමුණු කරලා මේ දේ කරන්න එපා. ඔයා අරමුණු කරලා මේ ක්‍රමය අරමුණු කරලා ආදරේ ඉල්ලන්න කෙනාට දැනටමත් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම්, එහෙම නැත්නම් විවාහක නම්, ඒ බැඳීම තුළ එයාලා සතුටින් ඉන්නවා නම්, ඒ වගේ කෙනෙක් වෙනුවෙන් මේ දේ කරන්න එපා. මොකද එතන තියෙන්නේ යහපත් චේතනාවක් නෙමෙයි, ආත්මార్థකාමී සිතුවිල්ලක්. ඔයා මේ ඉල්ලන දෙයින් කාගෙම හරි බැඳීමක්, පුංචියට හෝ පළඳුවීමක් සිදු වෙනවා නම්, කාගේ හරි බැඳීමකට නරක බලපෑමක් ඇති වෙනවා නම්, ඒ දේ ඔයාට විශ්වය විසින් ලබා දෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දැන් අපි බලමු පියවරින් පියවර මේ දේ සිදු කරන ආකාරය. පළමුවෙන්ම ඔයාට අදාළ පුද්ගලයාට කියන්න තියෙන දේ, අදාළ පුද්ගලයාගෙන් ඉල්ලන්න තියෙන දේ ස්ථීරව පැහැදිලිව තීරණය කරන්න. මේ දේ ධනාත්මක වෙන්න ඕනි. කිසිම කෙනෙක්ට මං කලින් කිව්වා වගේ නරකක් වන දේවල් හිතන්න එපා. ඔයා මේ බලගතු විශ්වයේ රැකවරණය ලබන ආදරණීයම කෙනෙක්. ඔයාගේ අභිප්‍රාය හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා සුදුසුම වෙලාවක් තෝරගන්න, වඩාත්ම හොඳ වෙලාව තමයි රාත්‍රී නිින්දට පෙර. එතකොට මේක කරලා අවසන් වුණාට පස්සේ කෙලින්ම අපි කරන්නේ නිින්නට යන එක. අපි නිදා සිටියදී අපේ මනස අපේ මේ අභිප්‍රාය මත දිගටම ක්‍රියා කරනවා. ඒ නිසයි මං කියන්නේ මේකට සුදුසුම වෙලාව නිදාගන්නට කලින් වෙලාව. මේ සඳහා පාසු ඉරියව්වක් තෝරගන්න. ඇඳේ ඉඳගෙන හෝ වැතිරිලා වුණත් කමක් නැහැ, තමන්ට පහසුව ඉරියව්වක් තෝරගන්න. මේක ක්‍රමය පටන් ගන්න කලින් අපි අපේ කයින් සහ මනසින් සැහැල්ලු වෙන්න ඕනි. ඒ නිසා විනාඩි කීපයක් ගැඹුරින් හුස්ම ගැනීම හා හුස්ම පහත හෙලීම සිදු කරලා කයින් සහ මනසින් සැහැල්ලු වෙන්න. දැන් ඔයාගේ ඇස් දෙක පියාගන්න. දැන් ඔයාගේ දැස් පියාගෙන ඔයාට අවශ්‍ය පුද්ගලයා ඔයා ඉදිරියේ ඉන්නවා ඔයාගේ මනසින් දකින්න ඕනි. මේ මනසින් දකිනකොට එයා ඉන්න ස්ථානය, එයා ඉන්න ඉරියව්ව, ඒ වගේම ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් පවා ඔයා මනසින් චිත්‍රරූප මවන්න ඕනි. ඒ වෙලාවේදී ඔයා ඉන්න විදිහ, ඔයා ඇඳගෙන ඉන්න දේවලුත්, ඔයා ඉන්න ඉරියව්වත් ඔයා මනසින් දකින්න ඕනි. මේක ඉතාමත් බලවත් විහිළු චිත්‍රරූපම වන්න තාත්වික විදිහට, ඇත්තම විදිහට මනසින් දකින්න ඕනි. මේක බොරුවක්, මේක හීනයක් කියලා චුට්ටක්වත් ඔයාගේ හිතට දැනෙන්න තියන්න එපා. මේක සැබෑවක්, මේක ඇත්තක්මයි කියලා හිතෙන විදිහට අපි අර හීනයක් දකින්න ඇත්තම හීන වගේ, අන්න ඒ විදිහට චිත්‍රරූප මැවීම සිදු කරන්න. ඊට පස්සේ දැන් හෙමින් හෙමින් ඔයා යාළඟට ගිහිල්ලා ඔයාට අවශ්‍ය දේ, එහෙම නැත්නම් ඔයාගේ අර ඉල්ලීම එයාගේ කනට රහසින් කියන්න ඕනි. රහසින් කියනවා මනසින් දකින්න ඕනි. මේ රහසින් කියන එක තුන් පාරක් කරන්න ඕනි. උදාහරණයක් විදියට අපිට මෙහෙම කියන්න පුළුවන්, එයාගේ කනට කරලා, මට කියන්න මං ඔයාට ආදරෙයි කියලා, මට කියන්න මං ඔයාට සමාව දෙනවා කියලා, මට කියන්න මං ඔයාට උසස් වීමක් දෙනවා කියලා, මට කියන්න දැන් ඔයාට සනීපයි කියලා. මේ වගේ අනිත් පුද්ගලයා ලවා ඔයාට කරගන්න අවශ්‍ය දේ, එහෙම නැත්නම් ඔයාට කියාගන්න අවශ්‍ය දේ, ඔයාගේ ඉල්ලීම රහසක් විදිහට, රික්වෙස්ට් එකක් විදිහට එයාට රහසින් කියන්න. රහසින් කියනවා මනසින් දකින්න, ඇත්තටම කියනවා වගේ විඳින්න, ඇත්තටම කියන්න එයාගේ කනට කරලා. මතක තියාගන්න මේකෙදී වෙලාවක් සහ දිනයක් ඔයා කියන්න එපා. ඒ කියන්නේ මට හෙට කියන්න, ඒ වගේ වෙලාවක් කාලයක් දිනයක් ඔයා කියන්න යන්න එපා. අනිත් එක මට වෙනුවට ඔයාට මෙතනදී ඔයාගේ නම වුණත් යොදාගන්න පුළුවන්. දැන් කියන ඉවර වෙලා ඔයා එයා වෙතින්
පිටත්වන අයුරු මනසින් දකින්න ඒ වගේම ඒ මොහොතේම ඔයාට ඔයා කියපු දෙයට එයා ඒ අයුරින්ම ප්‍රතිචාර දක්වන අයුරුත් සිතින්ම අවා ගන්න දැන් ඒක කරලා ඉවරයි ආපහු ඒක ගැන හිත හිත ඉන්නේ නැහැ ඒ දේ අමතක කරලා සැහැල්ලුවෙන් සුවබර නින්දකට යනවා ආපහු ඒක ගැන හිතන්නේ නැහැ හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මනස ඒ පිළිබඳව ඉහළ කම්පන ශක්තියක තියාගන්න උත්සාහ කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ නෙමෙයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒ හින්දා පහළ සංඛ්‍යාතවලට වැටෙන විදිහට සැකෙන් දෙගිඩියාවෙන් ඉන්න එපා අනිවාර්යයෙන්ම මේ දෙයට වෙනවා ඒ සතුටින් ඔයාට ඒ දේ ලැබුණම ඔයාට දැනෙන සතුටින් අන්න ඒ தත්ත්වය හැම වෙලෙම ඔයාගේ මනස තියාගන්න ඕනේ මේ ක්‍රමයෙන් ඔයාට ප්‍රතිචාර ලැබෙනවාමයි එතකොට ඒ ප්‍රතිචාර ලැබෙනකන් දින කීපයක් මේක සිදු කරන්න මේක ඔයාලා දැනටමත් අහලා තියෙන ටෙලිපති කියලා ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ටිකක් සමානයි මේකෙදි වෙන්නේ විශ්වයට පණිවිඩය වීමක් නෙමෙයි පුද්ගලයෙකුගේ මනසට කතා කිරීමක් මනසට පණිවිඩය වීමක් මේ පිළිබඳව ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් ඇති ඔයා හිතන දේ ඔයාට කියන්න කලින් ඔයා කියන්න කලින් වෙන කෙනෙක්ට එයාට දැනෙන අවස්ථා ඇති සමහර විට අම්මට වෙන්න පුළුවන් සමහර විට තමන්ගේ ආදරවන්තයාට ආදරවන්තියට වෙන්න පුළුවන් සමහර විට සැමියාට බිරිඳට වෙන්න පුළුවන් තමන් හිතන දේ අනිත් කෙනාට දැනෙනවා වචනෙන් කියන්න ඕන නෑ සමහර වෙලාවට දැන් මට මෙයාගෙන් කෝල් එකක් එනවා කියලා හිතනකොට අදාළ පුද්ගලයාගෙන් කෝල් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යම් කිසි කෙනෙක් මතක් වෙන වෙලාවටම එයාටත් අතව මතක් වෙන අවස්ථා තියෙනවා. මේ වගේ අත්දැකීම් ඇති මේ තමයි මනස දෙදෙනෙකුගේ සිතිවිලි වලින් ඒ දෙදෙනාගේ මනස සම්බන්ධ වීමක් තමයි මෙහිදී වෙන්නේ. ඉතින් මේ ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මම කියනවා විශ්වාසයෙන් කරන්න. ඉතින් මේ ක්‍රමය හිතේ විශ්වාසයෙන් කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න කියලා මම කියනවා. ඒ වගේම ඔයාට ලැබුණු ප්‍රතිඵල කමෙන්ට් කරන්න. නැවතත් ඉක්මනටම මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සියලු දෙනාටම විශ්වයේ ආදරය හා රැකවරණය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.